සුබ දවසක්. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ වී වගාවේ යාන්ත්‍රික පැලසිටුවීම ගැන. එහෙම නැත්නම් ට්‍රාන්ස්ප්ලාන්ටරයක් භාවිතයෙන් පැලසිටුවීම ගැන. මෙහිදී තවාන සකසා ගැනීමේ සිට පැලසිටුවීම දක්වා සියලුම තාක්ෂණික කරුණු ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එම නිසා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එක අවසන් වෙනකම්. හරි. දැන් අපි බලමු හොඳින් සීසාලා මට්ටම් කරගත්ත ලියද්දී තවාන දාන්නේ කොහොමද කියලා. අනුත් මහත්තයා මේ මොකද්ද ඇත්තටම මෙතනදී මේ සිද්ධ කරන්නේ? මේ අපි ගොයම් පැලසිටීම සඳහා මුලින්ම මේ තාවනස් මේ සකස් කර ගැනීම තමයි මේ සිද්ධ ගන්නේ. ඉස්සෙල්ලාම අපි සාමාන්‍ය මේ ලියද්ද පෝරු ගාලා සකස් කරගත් ලියද්ද මුලින්ම ඉටිරෙද්දක් අපි මේ එලා ගන්නම තාවන දැමීම සඳහා. ඊට පස්සේ අපි එහෙම ඉටිරෙද්ද මත දැන් කුණ්‍ය හතරක් මෙහෙම මේ විදිහට සිටවාගෙන මේ අපි ලණුවකින් මෙහෙම ලණුවක් මීටරේ පල්ලට වටේම ඇද ගන්නවා. ඔව් ඇද ගන්න. ඊට පස්සේ මේ අපි මඩ ගද්දින් මේ සාමාන්‍ය ගල් මුල් වගේ අනම්මනම් මේ කැලිබැලි ඉවත් කරලා මේ සාමාන්‍ය හොඳට තෝරගත්තේ මඩ මීටරෙද්දට දානවා. දාලා මේ සාමාන්‍ය ඉටරෙද්ද මත අංග අපි කියන්නේ ඇඟිලි පුරුකක විතර මට්ටමක් වෙන්න මඩ තට්ටුවක් මේ යොදා ගන්නවා. ඊට පස්සේ එහෙම දාගෙන තමා ඊළඟට වී මේ මත එලීම කරන්න. ඊට පස්සේ ඒ විදිහට මඩ තට්ටුව යොදාගෙන පස්සේ වී දානවා මේ වී දැමීම සිද්ධ කරනවා මේ තාවන සකස් කර ගැනීම සඳහා. හරි. බොහොම ස්තුතියි අනුරුද්ධ මහත්මයාට. ඇත්තට මේ කෙරෙන පැලසිටුවීම තුළ අපේ පැරණන් ඉස්සර කරේ පැලසිටුවීම ඒ තුළ වුන් වැඩි අස්සරු ගත්තා. ඊට අමතරව අපිට ලැබුණු වාසි කීපයක් තිබුණා. මේ ක්‍රමයේදී අපිට වැය වෙන බීජ ප්‍රමාණය වැපිරීමට වඩා යම් තාක් ප්‍රමාණයක් අඩුයි. ඒ වගේම වල් මර්ධනයේදී විශේෂ වාසි කීපයක්ම මේකේ තියෙනවා. නිමිත පරතරයට අපි හිටවන නිසා පඳුරු ගැසීමේ වාසිය, ඒ වගේම ලෙඩ රෝග වලින් අපිට අපේ වගාව බේරා ගැනීමේ හැකියාව මේ තුළ වාසි විදියට අපිට දකින්න පුළුවන්. මෙහිදී අක්කරයක් සඳහා අවශ්‍ය තවාන් ප්‍රමාණය වර්ග මීටර 30ක්. ඒ කියන්නේ මීටරයක් පළල තියෙන මීටර 30ක් දිග තියෙන පොලිතීන් ෂීට් එකක් අපිට මේ තවාන දැමීම සඳහා අවශ්‍ය වෙනවා. දැන් ඔබ මේ දකින්නේ අපි අර කලින් සකස් කරගත්ත තවානට කොහොමද වී බීජ දමන්නේ කියලා. මේ වීඩියෝ එකේ පෙනෙන ආකාරයට හොඳින් විසිරෙන ආකාරයට බීජ දැමිය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වර්ග මීටරයකට කිලෝ එකක් වටින විදියට වී බීජ වැපිරීම සිද්ධ කරන්න ඕන මේ තවාන මත. ඒ වගේම අපට මේ තවාන සඳහා එහෙම නැත්නම් අක්කරයක් සඳහා තවාන ප්‍රමාණයට අවශ්‍ය බීජ ප්‍රමාණය කිලෝ 30ක්. තවාන සඳහා හොඳින් පැලවුණු බීජ තමයි භාවිතා කරන්න ඕන. බීජ වැපිරීමට ප්‍රථම අපිට බීජ ප්‍රතිකාරකයක් මගින් මෙම බීජ ප්‍රතිකාර කර භාවිතා කිරීම වඩා සුදුසු වෙනවා. මොකද පැලමක් වැනි කෘමිහානි මේ තවානට එන්න පුළුවන්. බීජ ප්‍රතිකාරකයක් භාවිතා කළොත් අපිට ඒ හානි අවම කර ගැනීම හැකියාව ලැබෙනවා. බීජ ප්‍රතිකාරක භාවිතා කරන්නේ කොහොමද කියන එක ඉදිරි වීඩියෝ එකදී මම කතා කරන්නම්. මේ විදිහට හොඳින් තවාන වැපිරීමෙන් පස්සේ අපි මේ තවාන හොඳින් වහ ගන්න ඕන. මොකද අපි මේ තවාන වැස්සෙන්, අවුවෙන් සහ කුරුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන නිසා. ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් පරණ පොහොරුර, කෙසෙල් කොළ, ඒ වගේම පොල් අතු භාවිතා කරලා මේක වහ ගන්න පුළුවන්. දින 4කින් විතර අපි මේ වහපු වැස්ම ඉවත් කරන්න ඕන. එහෙම ඉවත් කරාම ටික දවසකින් මෙන්න මේ පේන ආකාරයේ ඉතා දර්ශනීය තවානක් අපිට දකින්න ලැබෙනවා. මේ තවානට අපි දිනපතා වතුර දාන්න ඕන. ඒ සඳහා මේ පේන ආකාරයට මල් බාල්දියක් භාවිතා කරලා වතුර දාන්න ඕන. තවානට මොනවා හරි පලිබෝධ හානියක් ඇවිත් තියෙනවා නම් අපිට තවානටම මේ විදියට කෘමිනාශක යොදන්න පුළුවන්. අපි තවානට දින 6ක් වෙනකොට පොහොර යෙදීම කරන්න ඕන. එහිදී අපි පොහොරක් විදියට භාවිතා කරන්නේ යූරියා.
යුරියා භාවිත කරනකොට යුරියා මේස හැඳි එකක් වතුර ලීටර 10ක දිය කරලා වර්ග මීටර 1ක ප්‍රමාණයට වැටෙන ආකාරයට තවානට යොදන්න ඕන. තවානට දින 14ක් ගියාම අපට පැලසිටීම සිද්ධ කරන්න පුළුවන්. ඔබට මේ පෙනෙන ආකාරයට තවානින් අපිට යන්ත්‍රයට අවශ්‍ය සුදුසු ප්‍රමාණයට තවාන් කෑලි කපා ගන්න පුළුවන්. ඒ සඳහා පිහියක් භාවිත කරන්න පුළුවන්. යටින් ප්ලේට් එකක් තියලා අවශ්‍ය ප්‍රමාණයට කපා ගැනීම සිද්ධ කරනවා. මේ තියෙන්නේ මේ විදියට નિયમિત ප්‍රමාණයට දිග පළල ඇතිව කපාගත් තවන් කෑලි. මේ තවන් කෑලි තමයි අපි මැෂින් එකට දාන්නේ. මේ විදියට අපිට මැෂින් එක තියෙන ප්‍රදේශයට රෝල් කරගෙන අරන් යන්නත් පුළුවන්. මෙහිදී පැල සිටුවීමකට දින 2කට කලින් පමණ අපි හොඳින් කුඹුර හාලා මට්ටම් කරගෙන හදා ගන්න ඕන. එහිදී දින 2කට කලින් කරන්නේ එතකොට කුඹුර નિયම ප්‍රමාණයට මඩ තද වෙලා මැෂින් එකට අවශ්‍ය විදිහට ශේෂ්ත්‍රය සැකසීලා පවතිනවා. මේ යන්ත්‍රයෙන් පැල හිටවනකොට තේලි අතර පරතරය සෙන්ටිමීටර 30කුත් පැල අතර පරතරය සෙන්ටිමීටර 10කුත් විතර තමයි පැල වදින්නේ. හැබැයි අපිට මේ වදින පැල ප්‍රමාණය ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක හෝල් එකකට වැටෙන පැල ප්‍රමාණය පැල 3 ඉඳන් 7 වෙනකන් වෙනස් කරගන්න පුළුවන්. ඒක අපේ අවශ්‍යතාවය මත වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍ය මේ මැෂින් එකකින් දවසකට අකර 2කමාරක වගේ ප්‍රමාණයක් පැල සිටුව ගන්න පුළුවන්. මේ විදිහට යන්ත්‍රයෙන් පැල සිටීමේදී ඉතා හොඳ ශක්තිමත් අඳුරක් අපට හදා ගන්න පුළුවන්. එතකොට ඒකෙදී අපිට වල් පාලනය, භූමි උදුරු අවම කර ගැනීම වැනි ගොඩාක් ප්‍රයෝජන අපට තියෙනවා. සාමාන්‍ය මේ වගේ පැල සිටින යන්ත්‍රකින් හරි ආකාරව පැල සිටීම සිද්ධ කරලා નિયમિત ආකාරයට පොහොර සහ අදාළ ප්‍රතිකාර සිද්ධ කරොත් සාමාන්‍යයෙන් මාස 3කමාරක පමණ වී ප්‍රභේද වලින් අක්කරයකට තීබුසල්ලික 80ක් ඊට වඩා වැඩි ප්‍රමාණයකට අපට යන්න පුළුවන්. ඒ විදිහේ කියපු ගොවි මහත්තයගේ අදහසුත් ඔබට මේ වීඩියෝ එකේ අවසානයේදී අහන්න පුළුවන්.
අපිට මේ පැලසිටීමේ කාර්යයම ඉතාම අඩු වියදමකින් අත්‍යන්තයෙන්ම මගින් සිද්ධ කරගන්න පුළුවන්. ඒ සඳහා හඳුන්වා දීලා තියෙන යන්ත්‍රය තමයි ඔබ මේ දකින්නේ. මේකත් අර විදිහම ට්‍රාන්ස්ප්ලාන්ට් එකක්. ඒ ක්‍රමවේදම තමයි අනුගමනය කරන්නේ පැලතවානේ සිට සිටුවීම දක්වා. වෙනසකට තියෙන්නේ මේක අතින් ක්‍රියාත්මක කරන මැනුවල් යන්ත්‍රයක්. මෙහිදී වල් මර්ධනය සම්පූර්ණයෙන්ම අපිට වල්නාශක වලින් තොරව සිද්ධ කරන්න පුළුවන්. මොකද ජල පාලනයේ බොහෝ දුරට වල් මර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ පේලි අතර වීඩරයක් භාවිතා කරලා වල් මර්ධනය සිද්ධ කරගන්න පුළුවන්. වීඩර භාවිතා කිරීම ගැන මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලොන්ට ගිහින් ඒක බලන්න පුළුවන්. කොහොමද වීඩර කරගන්නේ කියලා. ඒ වගේම පුංචි ඉල්ලීමක්. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් දාලා අදහසක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මගේ කුඹුරෙහි පැල සිටුවා දීලා යන්ත්‍රයක් මගින් එහිදී මම අක්කරයකට කුසල් 185ක වගේ වැඩි අස්වැන්නකට පළවෙනි කන්නේදීම යන්න පුළුවන්. හරි, එහෙනම් අපි ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.